අයිබෝන් හැමෝටම ටික කාලෙකට පස්සේ ඉතින් ඇත්තටම මේ අද මම වීඩියෝ එකකින් ආවේ අපගේ සහෝදරිය පිළිබඳව එමගින් ඉල්ලීමක් කරා මේගේ කතාව සමාජගත කරන්න ඕන කියලා ඉතින් මේ ඒක නිසා ඇයට මං එතර සිතුවිලි Facebook එක විවර කර දුන්නා ඉතින් ඒ වගේම ඇයත් මෙද පෙරදිගට රැකියාවට ඇවිල්ලා අනිත් මේ සහෝදරියෝ වගේම ලංකාවට විදේශ විනිමය යවපු විදේශ විනිමය ලංකාවට ගෙනියන්න දායක වෙච්ච ප්‍රබල සමාජිකාවක් ඔබ මම වගේ ඇයත් ඇයට කරන්න පුළුවන් උපරිම රාජකාරිය කරලා අහවරයි ඉතින් ඒ වගේම මේ දිනවල ඔබ කවුරුත් දන්නව අර කුවේට් එකේ අපේ සහෝදරියක් මිය ගියා ඉතින් ඇය ඇයට ජීවිත දානේ ඇගේ වචනයෙන්ම ඇය ඉල්ලුවා නමුත් ඇයට ජීවිත දානේ දෙන්න අපේ බලධාරීන් නිලධාරීන් ඉදිරිපත් උනේ නැහැ ඉතින් ඒක නිසා මම කියන්නේ මේ සහෝදරියගේ මේ සහෝදරියත් අපෙන් ඉල්ලන්නේ බලධාරින්ගෙන් ඉල්ලන්නේ ඇයගේ ජීවිත දානයයි එහෙමනම් මම බලාපොරොත්තු වෙනවා මේක කවුරුවරු කෙනෙක් නිසි බලධාරියෙක් බලනවනම් ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලා ඉතින් ඇයගේ නම මර්ජාන් බේබී ඇය අපේ රටේ අපගේම සහෝදර කාන්තාවක් ඇයගේ වචනයෙන්ම අහමු ඇයට සිදුුනේ මොකද්ද මුල ඉඳලා අගට ඇය මුණ දුන්නු තත්ත්වය මොකද්ද දැනට ඇය පසුවන්නේ කුමන රෝගී තත්ත්වයකද කියලා ඇයගේ වචනයෙන් අහමු සහෝදරි ඔයාගේ වචනයෙන්ම කියන්න ඔයාට ඔන්න අවස්ථාව තියෙනවා හැමෝටම ඇහෙන්න පොඩ්ඩක් අයියෙන් කියන්න මම ඇවිල්ලා 2019 9 මාසේ 8 මාසේ මං ආවේ සෞදි අරේබියාවට වීසා වලට. ඔව්. ඉතින් මං ඇවිල්ලා ඒ ගෙදරින් දවස් 13ක් හිටියා. ඒ ගේනිට මාව කැමති නැහැ කිව්වා. කැමති නැහැ කියලා පස්සේ වෙන ගේකට දාන්නම් කියලා කිව්ව. මං කිව්වා හරි කමක් නැහැ ඉතින් වෙන ගේකට දාන්න කියලා. ඔව්. ඒ ගෙදරට යන්න ඉස්සෙල් මං එම්බසිට කතා කරා. දවස් 10ක් වැඩ කරා. ඔයයිද ටිකක් අඩු ගානේ මං ගන්න කියලා මං එම්බසියට ගියා බඩු තුස්සගෙන ගියා මොනවා හරි එම්බසිය කතා කරලා මාව ඒකෙදට හරි බාර දෙයි කියලා ඔව් එම්බසියට ගියාම ඉතුරුවෙතුලේ අර සර් මේ සිකුරුනි කෙනෙක් ඉන්නවා එයා යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න සීමු සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්න ඔබට අවස්ථාව තියෙනවා වැඩ කර කර ඉන්න ගමන්නේ ඊට පස්සේ මට මොනවද කරන්න බැරි වුණා මිති කොහෙන්ද මම ඉස්සර ඒජන්සි වල කරපාර කපිලා ගෙදර හරි ගිහිල්ලා ඉමු කියලා මං එතනට ගියා. ඔව්. ගිහිල්ලා මාස දෙකක් හිටියා. ඊට පස්සේ කොරෝනා හැදුනා. කොරෝනා හැදුනාම ඊට පස්සේ මං කකුල සනීප නැතුව ගියා මේ සීනි මට සීනි තියෙනවා කකුලේ. ඒ අමාරුවේ මං එම්බසියට ගියා. එම්බසියෙන් ගියාම සාරණි මිස් කිව්වා. කවුද? සාරණි මිස් කිව්වා මං. මොකද්ද මිස් ගිනාම? එයත් කිව්වා පව් සර් මෙහෙමයි මේ පාරේ හිටියා මොනවා හරි වෙයි කියලා බයිට මමත් එක් කරගෙන ආවා කියලා නෑ නෑ මෙහෙ බාර ගන්න බෑ එළියට යන්න කිව්වා මං කිව්වා ඊට පස්සේ අයියා එන්න මං එළියට ගිහිල්ලා
එම්බසියට හරි පොලිසියට හරි කොහේ හරි මාව දාන්න කියලා නැත්තම් මම පාරේ මෙරේ කියලා කිව්වා. එතන එළියට ගියාම තමයි අර එතන එළියේ ඉන්නේ පොලිස් පොඩි කොල්ලෙක් හිටියා වාහනේ. එයා කිව්වා මොනවද කියලා. මම කිව්වා මෙහෙමයි කියලා මං හෙඩුවා. ඊට පස්සේ තමයි එයා ස්ටිං සල්මන් ඉස්පිරිතාලේට මේ ඇම්බුලන්ස් එකට එයා කතා කරලා දීලා එයා ගියා. ඒ එම්බසියෙන් ඇවිල්ලා ඒගොල්ලන් ඇවිල්ලා මාත් එක්ක කතා කරලා කෝ පාස්පෝර්ට් කිව්වා. මං කිව්වා මෙහෙමයි කියලා එම්බසියට කතා කරලා එම්බසිය තමයි මට එළියේ කිව්වේ කියලා මං කිව්වා. ඊට පස්සේ ඒගොල්ලන් මගේ බීපී ප්‍රෙෂර් එක බලලා ඩක්ගල එම්බුලන්ස් එකට අරන් ඉස්පිරිතාලේට ගිහිල්ලා දවස් තුනෙන් මේ කකුල පිටියද මගේ කකුල බලන්න कथा करे සහෝදරී ඊයේද අහපව අසනීප වෙලා අමාරු වෙලා ඉස්පිරිතාලේ ගියේ පෙරේදා උදේ ඉඳලා මට ඔළුව කරගෙනවා එවිදින්න බෑ බයයි බෙට්නොත් මරනවා කියලා ඉස්පිරිතාල මේදා කිව්වා කොහෙත් වැඩ කරන්න බෑ ඔයාලට ඔයා ලංකාවටම යන්න ඕනයි කියලා ඔව් ඉතින් එතන ගිහිල්ලා සෞදි ගියා ඉතින් එතන ඉඳලා මම මොන හරි පොඩක් උයන්න එහෙම බලමු කියලා එවිදින්න බෑ මං කරකලා වෙන්නත් යනවා ඊට පස්සේ මං කොන්ටැක්ට් එක කරන් මං ස්පිරිතාලේ පාන්දර 4ට මං ගියේ ස්පිරිතාලේට. ඔව්. ගිහලා මේ කොලේ පෙන්නලා තමයි මං ගියේ. මේ කොලේ ඒගොල්ලන් සිස්ටම් කරපු මගේ කකුල පොලේ. මේ කොලේ ඔක්කොම අරන් ගිහලා තමයි මං එතන බාර උනේ. බාර වෙලා තමයි මේ පාන්දර මං ආවේ. එහෙනම් මට මෙතන කන්න කොටමත් නැහැ. තනියම ඉන්නේ පතරවක් දෙන්න කවුරුත් නැහැ මට මෙතන. කවුරු හරි මම මෙන්න මෙරේ දෙකේ මම බයයි එම්බසියෙන් කොහොමද මම කොහේ හරි තැනට හොඳ තැනට මාව බලන්න කවුරු හරි එක්ක ඉන්න තැනට දෙන්නා නම් ඒ සන්තෝෂයි මං ඉන්නවා එතකොට දැන් ඔව් සහෝදරිය දැන් ඉස්පිරිතාලේට දැන් ඊයේ ගිය වෙලාවේ සීනි කීයට තිබුණද 575 තිබ්බයි ඒගොල්ලෝ කියනවා ඔයා කල්පනා කරනවා ඉන්න තැනක් නැහැ මට කන්ට මොනවත් නැහැ ඒ නිසා ඔයාලට වැඩි වෙයි කියලා පීපී තියෙනවා කිව්වා මේ අත මේ ඉංග්‍රීසි ඔක්කොම පොලපට වෙලා තියෙන්නේ ඉංග්‍රීසි ඔක්කොම පොලපට වෙලා තියෙන්නේ ඒ අමාරු මේ ඉංග්‍රීසි ඔක්කොම ලංකතනට පොලපට වෙලා තියෙන්නේ ඒ අමාරු කකුල අමාරු කකුලට තියෙන බෙන්ඩේජ් එක දෙන්නා කොහොම හරි ඔයා ලංකාවට යන්න මේ ඉන්ටර්නෙට් එම්බසියට කතා කරලා එම්බසියට යන්න
කවුරු හරි ඔයා බලා එකයි නැත්නම් ඔයා මෙහෙම තනියම ඉඳලා තසිනියම වැඩි වෙලා මොනවා හරි මාන ඔයා මෙරිල යනවා කියලා ඉස්පිරිතාලෙත් කිව්වා මට. හරි දැන් සහෝදරි මොකක්ද ඉල්ලන්නේ කාගෙන්ද ඉල්ලන්නේ මේක ජනාධිපතිතුමාගෙන්ද තානාපති කාර්යාලයේ අදාළ ඒ බලධාරීන් නිලධාරීන්ගෙන්ද කාගෙන්ද ඔයාට පිටක් බලාපොරොත්තු වෙන්නේ කාගෙන්ද ඉල්ලන්නේ මං ලංකාවේ කෙනෙක් මං එම්බසියට මං අපේ එම්බසියට අපේ එම්බසිය කියලා මං කතා කරා ඉතින් එතන මොනවත් සිද්ධ වුණේ නැහැ ගන්නෙත් නැහැ බාර ගන්නෙත් නැහැ ටෙලිෆෝන් ගත්ත දුස්සන්නෙත් නැහැ ඒගොල්ලෝ සර් මොනවා හරි ජනාධිපතිට හරි කාර්යාලයට පහරි කියලා මාව බේර ගන්න විතරක් මතුවා මං ලංකාවට යන්න ඕනයි නැත්නම් එම්බසිය කවුරු හරි කෙනෙක් එම්බසිය ඇතුළට එර ගිහිනම් මම ටික බලලා මම ලංකාවට එවතුනයි කියලා මං ඉල්ලා හරි ඕම් ඉල්ලන්නේ ඕක තමයි ඒ සහෝදරීගේ කඳුළු කතාව ඉතින් මම බොහොම ගෞරවාන්විතව ඉල්ලා සිටිනවා තානාපතිතුමාටත් රියාත් එම්බසියේ කම්කරුවන්සේ ප්‍රධානියා හැටියට කටයුතු කරන මිස්ටර් මාධවගෙනුත් ඉතින් ඇත්තටම මම ඒ දෙදෙනාටම මම අද උදේ නැවත වතාවක් මම දැනුම් දුන්නා තානාපතිතුමාට මම මේක මේ සහෝදරි පිළිබඳව අගෝස්තු මාසේ 25 වෙනිදා මට මතක විදිහට මම දැනුම් දුන්නේ ඉතින් මුලින්ම කියනවා මේ සහෝදරිය මට මුණ ගැහුනේ පෞගිය කාලේ කොරෝනා බොහොම දරුණුවටම සෞදි අරාබියේ තියෙන වෙලාවක ඉතින් ඒ අවස්ථාවෙත් මේ මේලා ගොඩක් අසරණ වෙලා හිටියේ කන්න බොන්න විදියක් නැතුව නමුත් අපිට පුළුවන් විදියට අපි ඇට උදව් කරා එතනින් තමයි මම එයා වඳුරගත්තේ ඉතින් ඒක නිසා මම බොහොම බැගෑපත්ව මම ඉල්ලා සිටිනවා රියත් තානාපති කාර්යාලයේ අදාළ උසස් නිලධාරී මහත්වරු දෙන්නගෙන් මේ සහෝදරිය වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කරන්න මොකද චක්‍රලේඛන වලට යට වෙලා මානුෂීය පැත්ත වල දාන්න අපිට බැහැ එහෙම වුණොත් මේ සහෝදරියගේ ජීවිතය අපිට පරිස්සම් කරගන්න බැරුව යනවා ඒක නිසා අනිත් එක චක්‍රලේඛන වලට බෑ විදේශ විනිමය උත්පාදනය කරන්න විදේශ විනිමය උත්පාදනය කරන්න නම් පණ තියෙන ශ්‍රී ලාංකිකයෝ විගමනික ශ්‍රමිකයෝ මේවල ඉන්න ඕන ඒ ශ්‍රමිකයන්ගේ ශරීර කූඩුව ඇතුලේ පණකෙන්ද රැකිලා තියෙන්න ඕන ඉතින් ඒක නිසා හැමදේම චක්‍රලේඛන වලට සීමා නොකර අපි දන්නවා තානාපති කාර්යාලය නිලධාරීන්ටත් වැඩ කරන්න අමාරු අවස්ථාවක් උදා වෙලා තියෙනවා මේ කොරෝනා එකත් එක්ක පවතින දේශපාලන වාතාවරණෙත් එක්ක ඒ කොහොම වුණත් මේ සහෝදරී වෙනුවෙන් යමක් කළ යුතු වෙලාව මේක එහෙනම් මේ මේ අවස්ථාව පැහැර අරින්න පානේ කරුණා කරලා මං එයා අදාළ නිලධාරී දෙන්නගෙන් මං ඉල්ලන්නේ කරුණා කරලා මේ සහෝදරී වෙනුවෙන් ඉදිරිපත් වෙලා කරන්න පුළුවන් උපරිම දේ කරන්න සේෆ් හවුස් එකට ගන්න පුළුවන් නම් ගන්න මොකද නීතිය පැත්ත ඉතරම්ම හිතන්න එපා මේ අවස්ථාවේ මේ දරුවගේ ජීවිතයේ ඉතාම අනතුරක තියෙන්නේ සීනි 570ට සීනි නගිනවා කියන්නේ ඒක ඉතාම දරුණුයි ඉතාම බරපතලයි අවිනිශ්චිතයි ජීවිතේ ඉතින් ඒක නිසා මේ කොහොම වුණත් අපි කවුරුත් මිනිස්සේ විදියට හිතලා ගන්න පුරිම උත්සාහ දරන්න සේෆ් හවුස් එකට ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ලොකුම දේ කියලා නීතිමය පැත්ත කොහොම වුණත් අනිත් එක ඇයට කොරෝනා නැහැ කියන සහතිකේ ඇයගාව තියෙනවා මොකද ඇය ඊයේත් මේ රෝහලේ ඉඳලා ඊයේ අපව ගෙදර ඇවිල්ලා තියෙන්නේ එතකොට මෙයාට නවාතැන් පහසුකමක් නැහැ මේ ඉන්න කාමරේ ඇයට මුදල් හදල් ගෙවන්න කිසි කෙනෙක් නැහැ එතකොට මේ කාමරේ රියල් 500ක් දෙන්න ඕන කවුරු හරි අපේ සහෝදරෙක් තමයි ඒකට ඉදිරිපත් වෙලා ගිය මාසෙට ඒ සල්ලි දීලා තියෙනවා නමුත් මෙතනින් එහාට ඒක මේ මුදල ගෙවන්න කිසි කෙනෙක් නැහැ අනිත් එක ඇයට කෑම බීම මේ වගේ තත්ත්වයක ඉද්දි රෝගෙන් රෝග ලක්ෂණ කීපයකට ගොදුරු වෙලා ඉද්දි ඇයගේ කෑම බීම ගැන ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕන එතකොට ඇය සතුව මුදල් එක රියලක්වත් අතේ නැතුව ඇයගේ කෑම බීම ප්‍රශ්නය ඇයට විසඳා ගැනීමට බැහැ ඉතින් ඒක නිසා ගරු තානාපතිතුමනි ගරු මදුක මහත්මයානි මේ සහෝදරිය ගැන සානුකම්පිතව බලලා ඇය වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන්න ඔය ඇත්තරම තියෙන නීතිමය පැත්ත ගැන නෙමෙයි මේ වෙලාවේ මානුෂීය පැත්ත ගැන පොඩ්ඩක් හිතන්න ඇයට කොරෝනා තියෙනවා කියලා කොරෝනා වැළඳිලා කියලා සැකයක් තියෙනවා නම් PCR එකක් කරලා හරි කමන්නේ සේෆ් හවුස් එකට ගන්න කියලා මම බොහොම කාරුණිකව ඉල්ලනවා මොකද ජීවිතේ නැති වුණාට පස්සේ ඒ ජීවිතේ වෙනුවෙන් අපිට කළ යුතු දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නමුත් ජීවිතේ තියෙන අවස්ථාවේදී ජීවිතේ බේරගන්න ජීවිතේ රැකගන්න අපි කාගේ යුතුකමක් වගකීමක් අපි හැමෝටම තියෙනවා ඒ හින්දා
අපි හැමෝම මේ වෙනුවෙන් යමක් කළ යුතුයි. ඇත්තටම මේ අවස්ථාව පැහැරාරින්න එපා. මේ සහෝදරියගේ ජීවිතය වෙනුවෙන් ඔබතුමාලාට කරන්න පුළුවන් උපරිම දේ මේ වෙලාවේ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම බැගෑපත්ත මේ සහෝදරිය වෙනුවෙන්. ඉතින් ඒ වගේම කතා කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා වෙන වීඩියෝ එක කතා කරමු. මේ වීඩියෝ එක දාන්න හුදෙක්ම අවස්ථාව මම ඇයට උදා කරලා දුන්නේ. මේ අය පත් වෙලා තියෙන තත්ත්වයේ ඇයගේ වචනයෙන්ම මට කිය සමාජයට ගේන්න ඕන නිසා අනිත් එක ඇය මගේ පෞද්ගලික ඉල්ලීමක් කරා. ඒක එක කාරණයක්. අනිත් එක තානාපති කාර්යාලවලට මඩ ගහන්නවත් කවුරක්වත් විවේචනය කරන්නවත් නෙමෙයි. නමුත් තානාපති කාර්යාලයේ ඇතුළට කවුරු හරි අපගේ ශ්‍රමිකයෙක් යනවා නම් ඒ අදාළ එතන ඒ ගේට්ටුවේ ඉන්න කවුරු හරි කෙනෙක් බලධාරියෙක් හෝ එතන ඉන්න ආරක්ෂක අංශයේ කෙනෙක් හෝ කවුරු හෝ වේවා මානුෂීයව හිතන්ඩ මෙතනට එන්නේ ඉත අසරණ අය. ඒ නිසා ඒ සම්බන්ධවත් ඇත්තටම සැලකිලිමත් විය යුතුයි. මොකද මේ එක කාන්තාවක් විතරයි තනපති කාර්යාලයට ගියේ. තව විශාල පිරිසක් ඔයගේ ප්‍රශ්න වෙලා ඔතනට යනවා. මොකද ඒක අපේ මහගේ හින්දා අපිට වෙන යන්න තැනක් නැති නිසා අපි එතන තමයි යන්න ඕන. ඉතින් ඒක නිසා මේ එතන ඉන්න ආරක්ෂක අංශයේ කවුරු හරි නිලධාරි මහත්තුරු ඉන්නවනම් ඒ නිලධාරි මහත්තුන්ගෙත් මට ඉල්ලන්න තියෙන්නේ මානුෂීය විදියට පොඩ්ඩක් හිතන්න. මොකද මේ සෞදි අරාබියේ ඉන්න හව මේ මැදපෙරදිගේ ඉන්න සියලුම ශ්‍රමිකයන්ගේ ජීවිතවල ආරක්ෂාව සහ රැකවරණය සහ වගකීම තියෙන්නේ තානාපති කාර්යාලයට සහ එම ගරු නිලධාරි මහත්ම මහත්මීන්ට. ඒක නිසා ඒ ගැනත් අවදිමත්ව වැඩ කටයුතු කරන්න කියන එක මං ඉල්ලීමක් විදියට කරනවා. එහෙමනම් මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න. තානාපති කාර්යාල වලින් ඔබටත් අසාධාරණයක් වෙලා තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ අද ඒ විච්ච අසාධාරණය සාකි සහිතව පැහැදිලිව ලියන්න. මොකද ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ සමහර වෙලාවට තානාපති කාර්යාල වල ඉන්න නිලධාරීන් අතින් අතපසු වීමක් වෙනවා නම් ඒ කමෙන්ට් සෙක්ෂන් එක බලලා හරි එයාලට ඒ එයාලගේ වැරදි අඩුපාඩු සුළුසුළු අඩුපාඩු තියෙනවා නම් ඒවා මගහරව ගන්න පුළුවන් වෙයි. ඒකට පිටුවහලක් වෙයි කියලා. එහෙමනම් හැමෝටම ආයුබෝවන්. මේ වීඩියෝ එක කරුණාකරලා ෂෙයාර් කරන්න.